Hallo, guten Tag. Wie geht's? Mir geht es gut. Ich denke, dass du gesund bist. Heute sprechen wir über Modal Verben Präteritum. Api adi katha karana balaporuthu wenne Modal Verbs wala Präteritum. E kiyanne simple past tense eka kohomada kiyala. Honda yaluwani mama gesa thiyugulanta present tense. කොහොමද කන්ජුගේට් කරන්නේ ප්‍රෝනවුන් එකට අනුව කියලා මම කියලා දුන්නා. ටේබල් එකක් අරගෙන ඒ ටේබල් එකේ එකින් එක කන්ජුගේට් වෙන හැටි මම ඔයගොල්ලන්ට විස්තර කරලා දුන්නා. ඒ ටේබල් එක තමයි මෙතනත් මම නැවත සඳහන් කරලා තියෙන්නේ. මම කීවා ඔයගොල්ලන්ට මොඩල් වර්බ්ස් ගත්තාම ජර්මන් භාෂාවේ මොඩල් වර්බ්ස් හතක් තියෙනවා කියලා. ඒකෙන් මෝගන් සහ මුෂ්ටන් අපි වෙන වෙනම අරගත්තා. ඒ තියෙන්නේ මේ ගත්තු ස්ලයිඩ් එක. එතකොට මෝගන් කියලා කිව්වා මම සාමාන්‍යයෙන් අපි මෝගන් කියන වර්බ් එක යොදන්නේ නවුන් එකක් එක්ක කියලා කිව්වා. ඒ වගේ මුෂ්ටන් කියලා කියන්නේ මෝගන් වර්බ් එකේ ස්පෙෂල් ෆෝම් එකක් කියලාත් කිව්වා. ඒ වගේම අපි ඒක යූෂුවලි යූස්ඩ් කරන්නේ infinitive form එකක් එක්ක කියලා දුන්නා. ඒ වගේම මම ඔයගොල්ලන්ට activity එකක්ුත් දීලා තිබ්බ සහ පසු මම ඒකේ පිළිතුරු සඳහන් කරලා තිබුණා. ඕගොල්ලෝ ඒක කරලා ඒකෙන් පිළිතුරු බලා ගන්න කියලා. ඒකත් කරන්න ඇති කියලා හිතනවා. ඊළඟට අපි past tense ගැන කතා කරනකොට modal verbs වල මෙන්න මේ ටික මතක තියාගත්තනම් ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙනවා. මොඩල් වර්බ්ස් අපි කතා කරනකොට උම්ලවුට් අපි යෙදුන තැන් තිබ්බා. හැබැයි past tense වෙනකොට simple past වෙනකොට මොඩල් වර්බ්ස් වල ඒ උම්ලවුට් සියල්ලක්ම අයින් වෙනවා. උම්ලවුට් කියන එක අපි දන්නවා. ඕ අකුරට උඩින් තිත් 2ක් යොදනවා. ඒ අකුරට උඩින් තිත් 2ක් යොදනවා. ඒ වගේම යූ අකුරට උඩින් තිත් 2ක් යොදනවා. ඒ තිත් 2 තමයි අපු උම්ලවුට් කියන්නේ. ඒ උම්ලවුට් සියල්ලක්ම සිම්පල් පාස්ට් වලදී මොඩල් වර්බ්ස් වල අයින් වෙනවා කියලා මතක තියාගන්න. ඒ වගේම බලන්නකෝ මේ මම අරගෙන තියෙන ටේබල් එක ඉෂ් කියන ෆෝම් එක අපි TE වලින් තමයි අවසන් වෙන්නේ. ඒ කියන්නේ ඉෂ් කනන් කියන වර්බ් එක ගත්තොත් එහෙම ඉෂ් කොන්ටර් වෙනවා. ඉෂ් කොන්ටර්. ඒ වගේම දූ කියන ෆෝම් එකට අපි එකතු කරන්නේ TEST. දූ කොන්ටෙස්ට් කියලා අපි කන්ජුගේට් වෙනවා. එය CS he she it කියන එකට අපි එකතු කරන්නේ TE කියන එක. ඒ කියන්නේ එය CS කොන්ටර් වෙනවා. දැන් ඊළඟට wear කියන එක ගත්තොත් TEN තමයි එකතු කරන්නේ. එහෙනම් කනන් කියන verb එක ගත්තොත් wear content වෙනවා. ear කියන එකට අපි TET තමයි එකතු කරන්නේ. එහෙනම් කනන් කියන verb එක ගත්තොත් ear contact වෙනවා. එහෙනම් C කියන්නේ පළවෙනි C කියන්නේ formal way ඔබ කියන අර්ථේ. ඒකට අපි එකතු කරනවා TEN. ඒ වගේම last තියෙන්නේ they කියන අර්ථයෙන්. ඒකටත් අපි එකතු කරනවා TEN. එහෙනම් කනන් කියන verb එක ගත්තොත් content විදිහට වෙනස් වෙනවා. හොඳයි යාළුවනේ, මම මේ මොඩල් වර්බ්ස් වල එකින් එක සියල්ලක්ම කන්ජුගේට් වෙලා තියෙනවා. past tense කොහොමද කියන එක ඕගොල්ලන්ට refer කරලා බලන්න පුළුවන්. ඉෂ් ගත්තොත් ඩුර්ෆන් verb එක ඉෂ් ඩුර්ෆ්ට, දූ ඩුර්ෆ්ටස්ට්, එයර් සීඑස් ඩුර්ෆ්ට, වියර් ඩුර්ෆ්ටන්, ඉයර් ඩුර්ෆ්ටට්, දෙන් සී ඩුර්ෆ්ටන්. ඊළඟට කනන් කියන verb එක ගත්තත් මම example එකකුත් ගත්ත කලින් ඉෂ් කොන්ට, දූ කොන්ටෙස්ට්, එයර් සීඑස් කොන්ට, වියර් කොන්ටන්, ඉයර් කොන්ටට්, උන් සී කොන්ටන්. දෙන් මර්ගන් මර්ෂ්ටන් ෆෝම් එක අපි දෙකම එකට ගන්නෙ. රයිට්. එතකොට මං කියන්නේ මර්ෂ්ටන් කියන්නේ මර්ගන් කියන ෆෝම් එකේ ස්පෙෂල් ෆෝම් එකක් කියලා. එහෙනම් මර්ගන් කියන්නේ කැමති කියන එක, මෙෂ්ටන් කියන්නේ ඒත් කැමති කියන වුඩ් ලයික් කියන එක තමයි. එතකොට මර්ගන් එකයි මෙෂ්ටන් එකයි දෙකේම past tense එක විදිහට අපි ගන්නෙ මොෂ්ටන්. එහෙනම් මොෂ්ටන් එකේ උම්ලවුට් අයින් වුණාම
ඉෂ් මොෂ්ට දූ මොෂ්ටෙස්ට් එයසීයස් මොෂ්ට විය මොෂ්ටන් ඉය මොෂ්ටෙට් සී මොෂ්ටන් වෙනවා. එනම් මුසන් කියන වර්බ් එක ගත්තොත් එහෙම ඒකෙත් උම්ලවුට් අයින් වෙනවා. ඉෂ් මුස්ට දූ මුස්ටෙස්ට් එයසීයස් මුස්ට විය මුස්ටන් ඉය මුස්ටෙට් සී මුස්ටන් වෙනවා. ඊළඟට සොලන් කියන වර්බ් එක ගත්තොත් ඉෂ් සොල්ට දූ සොල්ටෙස්ට් එයසීයස් සොල්ට විය සොල්ටන් ඉය සොල්ටෙට් සී සොල්ටන් වෙනවා. ඒ වගේම වොලන් කියන වර්බ් එක ගත්තොත් ඉෂ් වොල්ට දූ වොල්ටෙස්ට් එයසීයස් වොල්ට විය වොල්ටන් ඉය වොල්ටෙට් උන් සී වොල්ටන් විදිහට වෙනස් වෙනවා. හොඳයි, එතකොට අපි වාක්‍යයක් ලියනකොට කොහොමද කියලා අපි ඉගෙන ගත්ත ගිය පාඩමේ. ඒ කියන්නේ අපි මොඩල් වර්බ් එක සෙකන්ඩ් පොසිෂන් දානවා, ඉන්ෆිනිටිව් ෆෝම් එකත් එක්ක මේන් වර්බ් එක අගට යනවා. දැන් හිතන්නකො මට පොතක් කියවන්න පුළුවන්. I can read a book ne. එහෙනම් ඉෂ් කන් අයින් බුක් ලේසන් වෙන්නේ. එහෙනම් ඒක past tense එක කියවන්න පුළුවන් වුණා. එහෙනම් ඉෂ් කොන්ට අයින් බුක් ලේසන්ම තමයි. ආය අර infinitive එකට මොකුත් වෙන්නේ නැහැ. හොඳයි යාළුවනි, මම මෙතන වාක්‍ය ටිකක් අරගෙන තියෙනවා. විය වලන් ඩිෂ් නිෂ් ස්ටූරන්. එහෙනම් විය එක past tense වුණාම වලන් එක past tense වුණාම විය එකට අනුව, එහෙනම් විය වොල්ටන්. විය වොල්ටන් ඩිෂ් නිෂ් ස්ටූරන්. අපි ඔයාට කරදර කරන්නේ නැහැ. එය මුසන් තියෙන්නේ. එහෙනම් එය මුස්ට සයිටිෂ් අවුෂ්ටියන්. ඔහු වෙලාවට අවදි වෙනවා, නැගිටිනවා කියන එක. නැගිටිය යුතුයි. යුතුව තිබුණා එහෙනම් past tense කරත්. යුතුව තිබුණා. මෙතන පළවෙනි එකේ තේරුම නැවත ගත්තොත් විය වොල්ටන් ඩිෂ්නි ස්ටෝර්න් අපිට අපි ඔයාට කරදර කරන්න ඕමනාවක් උනේ නෑ කියලා තමයි කියන්නේ past tense. එහෙනම් ඉය එකත් එක්ක තියෙන කනන්, එහෙනම් ඉය කොන්ටට් ඉස් නිෂ්ට් සේහන් වෙනවා. ඉය කොන්ටට් ඉස් නිෂ්ට් සේහන් වෙනවා. එහෙනම් ඊළඟ එක ඉෂ් තියෙන්නේ ඩුර්ෆන් තියෙනවා. එහෙනම් ඉෂ් ඩුර්ෆ්ට ඉස් ඔයිෂ් නිෂ්සාගන්. ඊළඟ දූ සොල්ටෙස්ට් දේන් අබ්වශ් මකන්. ඊළඟ එක ෆ්‍රූහය. මෙන්න මේ ෆ්‍රූහය කියන එකයි අල්ස් කියන එකයි ටිකක් වැදගත්. ෆ්‍රූහය කියන්නේ කලින් ඉස්සර කියන එක. එහෙනම් ෆ්‍රූහය වෝල්ට එය ඉන් අයිනම් රෙස්ටුරන්ට් ආබයිටන්. මේ අතීතයේ එම නැත්තං කලින් එයාට ඕමනා වෙලා තිබ්බා ඔහුට රෙස්ටුරන්ට් එක වැඩ කරන්න. එහෙනම් ෆ්‍රූහය වෝල්ට එය. ඊළඟට අල්සිෂ් යුගවා. මම තරුණ මගේ තරුණ කාලයේදී, එහෙම නැත්තම් මම යං කෙනෙක් වෙලා ඉද්දී කියන අල්ස්. අල්ස් කියන එක අපි යොදන්නේ සාමාන්‍ය ජීවිතේ එකපාරක් වෙන දේවල්. එහෙනම් අල්සිෂ් යුගවා මුස්ට ඉෂ් ෆීල් යනන්. මම තරුණ කාලේ මම තරුණෙක් වෙලා ඉන්නකොට මට ගොඩාක් ඉගෙන ගත යුතුව තිබුණා. හොඳයි යාළුවනි, මම මෙතන අන්තිමට අරගෙන තියෙනවා ලයිව් වර්ක්ෂීට් එකක්. ඕගොල්ලන්ට මේ ලයිව් වර්ක්ෂීට් එකේ ලින්ක් එකත් මේ වීඩියෝ එක යටින් සඳහන් කරලා තියෙනවා. මේ වීඩියෝ එක ඉවර වුණාම ඒ ලින්ක් එක ක්ලික් කරාම ඕගොල්ලන්ට වර්ක්ෂීට් එකක් එයි. මම හදපු වර්ක්ෂීට් එකක් එයි. ඊට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ඒකේ ආන්සර්ස් ටික ටයිප් කරලා finish කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔටෝමැටිකලි එනවා check my answers කියලා. එතකොට check my answers යොදපුවාම ඕගොල්ලන්ට ඕගොල්ලන්ගේ වැරදිලා තියෙන ඒවත් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඕගොල්ලන් ගත්ත ලකුණු ප්‍රමාණයත් 10න් කීයද කියලා බලා ගන්න පුළුවන්. හොඳයි යාළුවනි, එහෙනම් අද අපි කතා කරේ modal verbs preteritum, කියන්නේ simple past ගැන. එහෙනම්
ඊළඟ වීඩියෝවෙන් හම්බ වෙනකන් ගිහින් එන්න. Auf Wiedersehen.